සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවත්නේ සදහම් ඇසීමටත් සදහම් දැරීමටත් ඒ සදහම් අවබෝධ කරගැනීමටත් වීර්‍ය ඇති සිත නිරන්තරයෙන්ම ඒ දහම සොයා යනවා. ඒ හදවත සද්ධර්මයෙන් ආමන්ත්‍රණය කරන මේ පින්වත් මොහොතේ මේ දේශනා පවත්වන කොළඹ බොරැල්ල ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. දෙහියෝ විට මල්වරුසාවේ පදිංචි නන්දා ජයතිලක මහත්මිය ඇතුළු දෝදරුවන් පින්වත් පිරිස අද දේශනාව සඳහා දායක වී කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපලෝතුරා ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධානාලිකාවේ ගරු සභාපති දුරන්දර අවසරයි නම කියන්නට බොරලන්දේ වජිරඥාන පින්වත් නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ අප කල්යාණ මිත්‍ර වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝයා වහන්ස සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි ලක්වාසී ලෝවාසී බෞද්ධයා රූපවාහිනිය නරඹන කාරුණික වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අද දවසේදී දෙහියෝ විට මල්වරුසාවේ පදිංචි නන්දා ජයතිලක මෑණියන් ඇතුළු දූදරුවන් පිරිස විසින් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ධර්මානුශාසනාවක් පවත්වා ගන්නට කටයුතු කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් තමයි පින්වත් ඔබ අද මේ මැදිරි පරිශ්‍රයට ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ ආසන මස්තකෙහි තැන්පත් වෙලා බොහොම ධර්ම ගෞරව උපදවාගෙන අපිව මේ ස්ථානයට වඩම්මවාගෙන ධර්මානුශාසනාවන් පවත්වා ගන්නටයි සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් ලෝකයක් පුරාවට මේ ධර්මදේශනාව ලෝකයාට ශ්‍රවණය කරන්නට ලෝපුරා විසිරී පැතිරී සිටින සැඳහැවත් බුදු දනන් වෙනුවෙන් මේ ධර්මදේශනාව ප්‍රචාරය කරවනවා මේ ආකාරයෙන්. ධර්මදානය කියන්නේ ලෝකයේ තියෙන වටිනාම දානය කියන බව මේ පින්වත් ඇත්තෝ දන්නවා. මිනිස්සෙකුට බණපදයක් අහන්න දෙනවා කියලා කියන්නෙම එයාගේ සසර දුක නිවනවා කියලා කියන එකයි. මිනිස්සු සංසාර රෝගයෙන් උපද්ද්‍රවයෙන් පිළිපෙළි ඉන්නේ. මිනිස්සුන්ගේ ජීවිතවල ආලෝකයක් නැහැ. අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් මිනිස්සු වැහිලා. ඒකට ධර්මාලෝකයෙන් මිනිස්සුන්ට ආලෝකයක් ලබලා දෙන්න පින්වත් ඔය ඇත්ත කල්පනා කළා. ඉතින් ඒ මියගිය ඥාතීන් ආශිර්වාද කරන්න ඉන්න අය ඇතුළු කොටගත් වෙනත් කරුණු කාරණා සියල්ලම දේශනාව අවසානයට දක්වන්න කාල වේලාව තබාගෙන මේ ගතවන මොහොතකුදු කාලය අපි සද්ධර්ම ශ්‍රවණය කිරීම වෙනුවෙන්ම වැය කරමු. බණ ඇසීම කියලා කියන්නේ මොහොතක්වත් අපත යවන්න හොඳ නෑ. ඒ ගත වෙන විනාඩියද තප්පරයද අපි ධර්මයම අහන්න නොදන්න දෙයක් අහන්න වෙලාව යොමු කරන්න ඕන. ධර්මය ඇසීම තුළ අස්සුතං සුනාති නොඇසූ දේවල් අසන්ට පුළුවන්.
සුතං පරියෝධ පේති. මොනවහරි කලින් අහලා තිබ්බනම් අහපු දෙයක් තියෙනවා නම් ඒක වඩා වඩාත් වර්ධනය කරගන්න පුළුවන්. කංකං විතරති. සැක සංකාවන් දුරු වෙනවා. දිට්ටින් උජුං කරෝති. මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් ධර්මය පිළිබඳව ඒවා දුරු වෙනවා. චිත්ත මස්ස පසීදති. ධර්මයට හිත පැහැදෙනවා. පසන්න සුපසන්න චිත්තෝ කියලා අපි අහලා තියෙන්නේ. ප්‍රසන්න වූ සිතකින් බණ ඇසිය යුතුයි. වටිනාම දායාදය තමයි ධර්ම දායාදය. දරුවෙකුගේ උපන්දිනයකදී නැත්නම් මියගිය ඥාති කෙනෙකුට පින් දෙන්න විවාහත් සංවත්සරයකදී මොන යම් හෝ අරමුණක් පාදක කරගෙන යංකින්චා රම්මණං මොන යම් හෝ අරමුණක් පාදක කරගෙන ධර්ම දානයක් දෙන්න පුළුවන්. ඒක තමයි වටින්නේ. අපි අපේ ජීවිතය තුළ නොදීපු දානයක් තියනවා නම් ඒක තමයි ධර්ම දාණය. බොහෝ උපාසක මෑණිවරු පියවරු බලාපොරොත්තු ගොන්නක් තියන් ඉන්නවනේ අපටත් කවදා හරි ධර්ම දානයක් දෙන්න ඕන කියලා. ඒ ධර්ම දාණය මේ විදිහට දෙන්න පුළුවන්. ලෝකයක් සුවපත් කරන්න. ඔය ඇත්තෝ කල්පනා කරලා මේ ධර්ම දාණය දෙනවා. එහෙනම් අපි අද මේ ධර්ම දාණය තුලින් ලෝකයාට දෙන්නේ කුමක්ද? නිවෙන මාවත. මිනිසුන් නිදහස් වෙන්න නෙවෙයි බැඳීම් වලින් තොර වෙන්නයි මිනිස්සුන්ට ඕන. දැන් අපි බැඳීම් ගොඩක් ගොඩ ගහගත්තට පස්සේ ඒවා ලෙහන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා කර තියාගෙන යන්නේ හරියට ගොනාට දුක් දෙදී එන්නේ කරතරෝ දේ වගේ තමයි. අර විය ගහ ඔළුවේ ගොනාගේ මේ කර මත තියනකම් ඒක දුකක්. අපි ඒ වගේ තමයි. අපි මහා බර කන්දරාවක් හිස මත තියාගෙන ඉන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තට පස්සේ ගෙවල් දොරවල් ඉඩකඩම් දූ දරුවෝ අඹ දරුවෝ යාන වාහන වතු පිටි මේ සියල්ලක්ම බරක්. මොකද්ද මේ බර? අපට තියෙන පින්වත්නි සංසාරේම තියෙන මේ ජීවිතේ ඔය සාමාන්‍ය ලෞකික බර මුළු සංසාරේම තියෙන බරක් අපි මේ දරාගෙන ඉන්නේ. ඔබත් මමත් අපි හැමෝම නිවන් දකිනාතුරු වේ බර තියෙනවා අපිට. නිවන් දැක්කට පස්සේ තමයි ඒ බර නිදහස් වෙන්නේ අපේ. නිවන් දකින තැනට එනකම්ම මහා බරක් ඔළුවේ තියාගෙන මිනිස්සු ඉන්නේ. බලන්නකෝ දැන් මිනිස්සු දුවන අරමුණු මොනවද කියලා. කවුරුත් දුවනවද නිවන් දැකීමේ අරමුණෙන් තමයි මම මේ දුවන්නේ. ওই වැඩට යන කවුරු හරි කාගෙන් හරි රස්සා කරන කාගෙන් හරි නැත්නම් විවාහ වෙනකොට කාගෙන් හරි විවාහ වෙන්නේ මොකටද? සසරෙන් නිදහස් වෙන්නද? නැත වැඩට යන්නේ මොකටද? සසර දුකින් මිදෙන්නද කියලා කයෙන් හරි ඇහුවොත් එහෙම උත්තර නැහැ. ඒගොල්ලෙක් කෙනෙක්වත් මේ සසර දුකින් මිදෙන මාවතක් හොයන්නේ නැහැ. සංසාර දුකින් මිදෙන මාවතක් හොයන්න තියෙන එකම පිළිසරණ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඇයි? මේ කෙස්ස පැහැෙනවා, ඇඟ රැලි වැටෙනවා, මේ වයසට යනවා කියලා කියන්නද? නැහැ. දැන් අර කියනවා ගේ දොර ඉඩ කඩන් අඹ දරුවෝ ඒවා බරයි කියලා කියනද? අපි කොහොමත් ඒවා දන්නවා බරයි කියලා. ඒවා කොහොමත් බැඳීම් කියන එක අපි දන්නවා. සසරේ තියෙන බැඳීම් මේ ජීවිතේ විතරක් නෙවෙයි. සසරේ තියෙන බැඳීම් ලියා ගන්න තමයි බුදුවරු පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ සුවිශාල අවබෝධයක්. බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය කියන්නේ පින්වත්නි පරක්තරක් නෑ. කන හිතන්නකෝ ඉගෙන වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න ළමයෙක් නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න ළමයෙක් ඒ සීමාවක් තියෙනවනේ. ලෝකෙ ගිහින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවත් ඒතන සීමාවක් තියෙනවා. බුද්ධ කියන අවබෝධය තුල සීමාවක් නෑ. ඒ අවබෝධය තුල පරක් නෑ, තෙරක් නෑ. ඒකනම් දැන් අපි අග්‍ර කොටස බුද්ධ පූජාව හැටියට පූජා කරන්නේ මොකක් නිසාද? අපි බුද්ධ පූජාවට පූජා කරන්නේ සියලු දෙනාට පෙර බුදු පියාණන් වහන්සේට අග්‍රම කොටස අපි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ. ඇයි ඒ? ලෝකේ තියෙන උපරිම පට විහරය හොයාගත්ත උන්වහන්සේ. මේ පෘථුවියේ තියෙන කුඩාම තැන ආධ්‍යාත්මීය දියුණුව මානසික දියුණුව මානසික දියුණුව අතින් ඉහළම තැන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. මනස දියුණු කරපුවා ඉන්නා ලෝකේ පංචාභිඥා අෂ්ට සමාපatti උපදවාගත් අයත් ඉන්නවා.
ඊට පස්සේ සමහර අය ඉන්නවා ඊටත් වැඩි යහිලින් බඹතලවල ඉන්න අය අනාගාමී පළවලට පත්විච්ච සෝවාන් සකදාගාමී පළවලට පත්විච්ච අය ඉන්න ඕන තරම්. හැබැයි එතනින් එහාට රහත්භාවයත් අභිබවා පසේ බුද්ධත්වයත් අභිබවා බුද්ධ කියන තැන බුදුරජාණන් වහන්සේ නමක් කියන තැනට පත්වෙන්න ලේසි පහසු දෙයක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකයට කල්ප ගානකින් පහළ වෙන මහා ආලෝකයක්. කියන බුදුවරු පහළ වුණ නැහැ කියනවා පින්වත්නි. මේ කල්ප කෝටි ගානකින් දැන් මීට කල්ප 91කට කලින් තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. ඒතකොට කල්ප 91ක් අතර බුදුවරු පහළ වෙලා තියෙන්නේ හත් නමක්. විපස්සී, සිකි, වෙස්සබු, කක්කුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුවරු හත් නම. කල්ප 91කටම හිතන්න කල්පයක් ගෙවෙන්න කොච්චර කල් යනවද? මේ ගෙවෙන්නේ මහා භද්‍ර කල්පයක්. ඒ මහා භද්‍ර කල්පයේදී බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රිය කියන බුදුවරු පස් නම. ඒතර මේ බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන මේ අවබෝධය අපි ගත්තට පස්සේ මහා පළල් අවබෝධයක්. ඒක විහිදෙනවා. මුළු ලෝකයටම විහිදෙන උන්නසල මහා කරුණාවෙන් යුක්තයි. ඒ කරුණාවෙන් තමයි ලෝකයාට බණ කියන්නේ. චතුරාර්ය සත්‍ය වදාරන්නේ. අපි ඒක හොයන්න ඕන. දැන් මිනිස්සු හොයන්නේ මොකද්ද? මිනිස්සු හොයන්නේ පින තුල හිර වෙලා ඉන්න විතරයි මිනිස්සු හොයන්නේ. පින කියන්නේ අන්තිම තැන, අවිද්‍යාවේ අන්තිම තැන පින. බලන්න මේක මේ විග්‍රහ කරන විදිහ දැන් පටිච්චසමුප්පාදය තුල වදාරනවා අවිජ්ජා පත්‍යා සංකාර, සංකාර පත්‍යා විඥාන, නාම රූප, සලායතන, පස්ස. ඔහොම විග්‍රහ කරගෙන යනවා. මුලින්ම බහින්නේ අවිද්‍යාවෙන්නේ. සසරට බහින්නේ සත්වයේ සසරට එනවා නම් ඒ සත්වයා සසරට බහින්නේ කොතනින්ද? අවිද්‍යාවෙන්. අපි විද්‍යාව කියලා කියන්නේ දැනීම. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදැනීම. දැන් ලෞකික විද්‍යාව ඉගෙන ගත්තගෙන ඉහළම තැන්වලට යනවා ලෞකික පැත්තෙන්. අපි කියන්නේ සාමාන්‍ය විෂය විද්‍යාව, විෂය විද්‍යාව. එතකොට ආධ්‍යාත්මික විද්‍යාව, ඒ විද්‍යාවට බැස්ස යමෙක් ඉන්නවා නම් එයා යන්නේ කොතනටද? යන්න ලබන්න පුළුවන් ඉහළම තැන මොකද්ද? දැන් මේ කාලේ ලබන්න පුළුවන් ඉහළම ඵලය අඩුම ගානේ සෝවහන් ඵලයවත්. එතනට යනවා ඒ විද්‍යාව තුලින් දියුණු වෙලා. අවිද්‍යාව තුල හිර වෙලා ඉන්න කෙනෙක් කිසිම දවසක නිවන් දකින්න අඩුමතරමේ ආත්ම හතකටවත් සසර ගමන කෙටි කරගන්න උත්සාහයක් නැත. ඒගොල්ලන්ගේ මේ ජීවිතවල තියෙන්නේ ආ සසර තව පින් කරගෙන යන්න ඕනි ඉස්සරහට අපි. සක්විත රජ සම්පත් ලබන්න ඕන අපි. සක්දේව් රාජ සම්පත් ලබන්න ඕන අපි. ඒව ලැබෙනවා. පින නිසා කොහොමත් පින් කළාට පස්සේ මේ ධර්ම ශ්‍රවණය කරන ওই පිංගතුල්ලා දන්නවා ඇති පිං කළාට පස්සේ ප්‍රතිඵලය මොකද්ද? ලැබීම. නැවත ලැබෙනවා පිනට අනුව නැවත කර්මානුරූපීව ලැබෙනවා. පවටත් එහෙම තමයි. අපි පව පැත්තක තියන්නකෝ. පව ඉතින් කොහොමත් මිනිස්සු කරන දෙන්නේ පව. පින මිනිස්සු කරන්නේ නැහෙනේ. ඒත් මිනිස්සු පිනට කොටු වෙනවා සමහර මිනිස්සු. අපි අහවල් පූජාව තියන්න ඕනේ, මේ පූජාව තියන්න ඕනේ, අරහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා සංවිධානයේ වෙනවා කරනවා. හරි වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා ඉන්නවා. හැබැයි ඒක හොඳ නැහැ කියන්නේ ඒවා කරන්න ඕන. සසර දුකින් මිදෙන්න කවුරුත් උත්සාහ කරන්නේ නැත. සංසාර දුකින් මිදෙන්න, සංසාර බය උපදවා ගන්න මුලින් මේකනේ කරගන්න ඕන. සසරට බයක් ඇති කරගන්න එපයි. සසර දුකින් මිදෙන්න නම් මෙහෙම මනුස්ස ජීවිත ලැබුවට අපි පින්වත්නි සසරේ කොච්චර ප්‍රේතයෝ වෙලා උපන්නේ නැද්ද අපි? සසරේ කොච්චර අසුරයෝ වෙලා උපන්නේ නැද්ද අපි? නිරයේ කොච්චර දුක් විඳින්න නැද්ද අපි? ප්‍රේත ලෝකවල තිරිසන් ලෝකේ කොච්චර දුක් විඳිනද? හිතන්න මේ සත්වයෙක් මේ ඉන්නේ. ඔය ශරීරයක් තුල බැසගෙන ඉන්නේ ඔබ නෙමෙයි. විඥානයක් පවතින තාක්කල් ශරීරයක් පවතිනවා. ඔබේ විඥාන ඉවත් ගියාට පස්සේ එතනින් ශරීරය පවතින්න බෑ. කෙලින් හිට ගන්න බෑ. හතර ගාතෙන් මහ පොළොවට ඇදගෙන වැටෙනවා අපිව. එතකොට ඒකට කියන්නේ මතකලේබරයක්, මලමිනියක්.
එතකොට මේ රූපය තිබ්බට නාම ගෝත්‍ර තිබුණට එතන සත්වයෙක්ගේ ආගමනයක් නැත. හිතන්න පින්වානි, මේක පුදුම දහමක්. බුදුපියාණන් වහන්සේ වදාලේ මේක මීට වැඩිය රසවත් තින්වත්නි. අපි ඔය කොටු වෙලා ඉන රාමුවෙන් එළිය බැලුවොත් ඔයට වැඩිය රසවත්. මේකේ දහම් රසය බොන තැනැත්තා ඒ කාන්තේම ජීවිතේ නිවා ගන්නවා. බුදුරජාන් වහන්සේ වදාලේ ධම්මෝසද සමං නත්ති ඒතං පිබත බික්කෝ, මහණෙනි ධර්මයේ වගේ ඖෂධයක් නැහැ කියලා කියනවා. මේ ලෙඩ ඔක්කොටම ඖෂධේ ධර්මයේ තමයි. ඔය අම්මලා ඉන්න එක එක රෝගාබාධ තියෙනවනේ, දියවැඩියාව එක එක රෝගාබාධ තියෙනවා. ඒවා ඔක්කොටම ප්‍රතික්‍රමයේ තමයි ධර්මය කියන ඖෂධය. ඔය මේ ජීවිතේ විතරයි ඔය එක ලෙඩක් දුකක් තියෙන්නේ. සසරේ කොච්චර ලෙඩවලටපත් වෙන්නේ නැද්ද? ඒ සංසාර භයානකකම, සංසාරයේ තියෙන භයානකකම තේරුම් ගත්ත කෙනා අප්‍රමාදී. ප්‍රමාද වෙන්නේ නැහැ චුට්ටක්වත්. දැන් අපේ අය අප්‍රමාදීව පේනවද? අඩුම ගානේ මේ කාලය තුල මේ ඉන්න මිනිස්සු අඩුම ගානේ මේ දුවන දිවිල්ල වැළුවොත් චුට්ටක්වත් අප්‍රමාදී කියලා පේනවා? පේන්නේ නැහැ. මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන් අඩුම අවශ්‍ය තමයි අවුරුදු 7. අවුරුදු 7කින් ඉහළ ඕන කෙනෙක්ට මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට කවුද ඔතනින් එහා වීරිය කරන්නේ? ප්‍රඥාවන්ත කවුද? කිසිවෙක් නැහැ. අපි තේරුම් ගන්න ඕන. අපේ මේ දකින සමාජය තුල කිසියම් කෙනෙක් පින්වත්නි ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ හුදකලා වෙන්නේ නැහැ ගොඩක් දෙනෙක්. පස්සේ තේරෙනවා සමහරුන. දැන් අපි කියමුකෝ විවාහ ජීවිතයෙන් පස්සේ කෙනෙක්ට තේරෙනවා නෑ මම තනියෙන් හිටියානම් හොඳයි. අපරාධ මේකටපත් උනේ කියලා හිතෙනවා. එතකොට ඒ වෙලේ හිතලා තේරුමක් නෑ. ප්‍රඥාවන්තයා හිතනවා දැන් මම මේ කියන්නේ විවාහ නොවි ඉන්න කියන එක නෙවෙයි. කෙනෙකුට තේරෙනවා නම් තේරෙන්න ඕන අඩුම තරමේ විඥානයේ පොඩ්ඩක් හරි මේ ධර්මයේ පැත්තට අවදි වෙලා තියෙනවා නම් තේරෙන්න ඕන අඩුම තරමේ තමන් ටිකක් හරි හිතන්න ඕන මම මේ තේරුමක් නැති ලෞකික සැපයට වහලෙක් වෙන්න හොඳ නැහැ. වහල් වෙන්න හොඳ නැහැ. අපි ලෞකික සැපයට අපි හොයන්නෙම ලෞකික ජීවිතය ගැන. සමහරු එතකොට මෙලොවට විතරක් කොටු වෙනවා. හිතන්න මෙලොවට කොටු වෙච්ච අය මෙලොව ජීවිතය ගැන විතරයි හිතන්නේ. සමහරුන්ට ආගමක් නැහැ. ආගමක් නැ නිරාගමික කියලා කියනවා. ඒක නිසා තමයි පින්වන්නි ගොඩාක් දෙනෙක් අද දහම නොදන්න නිසා විෂය අසමත්. විෂය අසමත් උනත් කමන්නේ ප්‍රායෝගිකව දහම දන්නවනම් ඒ දන්නේ නැහැ. හැබැයි මේක ගොඩාක් වඩනවා පින්වත්නි මේ සමාජයේ ඉහළම තත්ත්වයන්ට ඉගෙන ගත්ත සමාජයේ ඉහළම තැන්වලට ගියපු මිනිස්සු වඩනවා. දන්න මිනිස්සු ඉන්න ගොඩාක් දෙනෙක්. ඒගොල්ලෝ පින්වත්නි ඒ අයට තියෙන්නේ සමාජයේ ඉහළම තැන් ඉහළම තත්ත්වයන්. ඒ තත්ත්වයන් තුල ඉඳගෙන ඒ ඇත්තෝ ධර්මයේ වඩනවා. බුද්ධ වන්දනාවන් කරනවා. ඒක වත්පිළිවෙත් ඒක මෙහා තියෙන දෙයක් නේ. නමුත් ඊට එහා භාවනාව කියන දේ ගොඩාක් දියුණු කරලා තියෙනවා. සමහරු පැවිදි වෙනවා. සමහර වෙලාවට ඔය ඉහළම තනතුරු වලට ගියපු සමාජයේ ඉන්නවනේ. දොස්තර මහත්තුරු, ඊට පස්සේ නීතිඥතුමල්ලා, ඊට පස්සේ හමුදා ප්‍රධානීන්, නිලධාරීන් වගේ අය ඉන්නවා. ඒගොල්ලෝ ගොඩාක් දෙනෙක් පින්වත්නි මේක මේ සසර දුකින් මිදීමේ මාර්ගයට අවතීර්ණ වෙලා තියෙනවා. ඒගොල්ලෝ හුදකලා වෙලා තියෙනවා. හුදකලා වෙලා කියලා කියන්නේ අවසර අරගෙන අම්මගෙන් තාත්තගෙන් ඉන්නවනම් අවසර අරගෙන පැවිදි වෙලා. පැවිදි වෙලා නිදහස් වෙලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ ආරණ්‍යගත වෙලා හරි ශූන්‍යාගාරයක හරි කවුරුත් නැති තැනක නිදහසේ ඒගොල්ලන්ගේ මානසික සුවය හොයනවා. එතනින් ඒගොල්ලන් ලැබෙනවා ඉදී. ඔබට පුළුවන් දේ ඔබ කරන්න. දැන් ඔබ දන්නවා නම් Tamanට මෙන්න මේ මාර්ගය යොදා ගන්න පුළුවන්. දැන් මේක අඟුලිමාලලාටත් පිහිට වෙච්ච සාසනයක් මේ. පටාචාරාවටත් පිහිට වෙච්ච සාසනයක් මේ.
එහෙව් ශාසනයක කවුරුත් බෙදාවෙන් කරන්නේ නැහැ. එතකොට මෙයා සිරකරුවෙක්, මෙයා මානසික රෝගියෙක්, විශේෂයෙන්ම මානසික තැවුල්වලට පත්විච්ච අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ පින්වන්නේ. එහෙම හිත හදාගන්න පුළුවන් නම් තමන් සිරගත වෙන්නේ මනස තුල. හිතන්න මිනිස්සු මානසිකව තමයි සිරගත වෙන්නේ. දැන් අපි දරුවෝ දිහා බැලුවොත් අපේ සමාජයේ ගොඩාක් දරුවෝ ඉන්නවා මානසිකව සිරකාරයෝ බවට පත් වෙලා ඉන්නේ ඒගොල්ලෝ. තරුණ ළමයි. ඇයි? ඒගොල්ලන්ට දුර හිතන්න තරම් මනසක් නැහැ. අචින්ත්‍ය මනසක් නැහැ. හිතන්න ඕන රාමුවකට කොටු නොවි. දැන් අර ටැංකියක ඉන්න මාළුවා එයා දකින්නේ ටැංකිය ඇතුලේ තියෙන අර ගස් ටිකයි, ඒ තියෙන මේ සිප්පි කටු ටිකයි විතරයි දකින්නේ. අපි දාලා තියෙන ඒවා ටික විතරයි දකින්නේ මාළු ටැංකියේ මාළුවා. මුහුදේ ඉන්න මාළුවෙක් කොහොමද? එයා ඕන තරම් දුර පීනගෙන ගිහිල්ලා එයා දකින්න හැම දෙෙම අනෙක් සත්තු හැම කෙනෙක්ම දකිනවා. ඒ වගේ තමයි පින්වත්නි අපි හිතන්න ඕන අචින්ත්‍ය මනසකින්, ප්‍රඥාව දියුණු කරගන්න ඕන අචින්ත්‍ය වූ මනසකින්. දැන් මේ මානසිකත්වය හදාගත්ත මේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු රහතන් වහන්සේලා බලන්න අරගෙන, ඒ උත්තමයන් වහන්සේලා සාරිපුත්‍ර මොග්ගල්ලාන, ඊට පස්සේ ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී, ඒ නික්ලේශී උතුමන් වහන්සේලා, උන්වහන්සේලාගේ බලන්න අවබෝධය බලන්නකෝ. අවබෝධය මහ විශාලයි. සැරියුත් මහරහතන් වහන්සේට ගැහුවත් උන්වහන්සේ නිස්සද්ද වීතියා. අපට ගැහුවොත් කොහොමද? ඈ ටග්ගල විපිලිසර භාවයට පත් වෙනව නේද? ගැහුවෝ රැව්වත් ඇති සමහරුන්ට. රවන්න විතරයි ඕන ටග්ගල. ඇයි මට රවන්නේ කියලා අහනෝ විපිලිසර වෙලා. ඇයි එහෙම විපිලිසර වෙන්නේ අපි? සැරියුත් මහරහතන් වහන්සේත් එක්ක හිටියේ උන්වහන්සේගේ ප්‍රතිපදාව අනුගමනය කරපු ස්වාමීන් වහන්සේලා. දේවදත්ත හාමුදුරුවෝත් එක්ක හිටියේ උන්වහන්සේ අනුගමනය කරපු ප්‍රතිපදාව අනුගමනය කරන අය. එහෙනම් අපි ඉන්න ඕනේ කාත් එක්කද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දේශනාව අනුගමනය කරන පිරිසක් එක්කම තමයි අපි ඉන්න ඕනේ. ඒකට අපි කියනවා මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න හොඳම දේ තමයි කල්යාණ මිත්‍ර සේවනය, සත්පුරුෂ ඇසුර. ඔබ හොයාගන්න ඔබටම වෙන්විච්ච කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕන. එහෙමයි ඉන්නවා. අදටත් ඒ කල්යාණ මිත්‍රයෝ මේ අපේ භව දුක මුදන්න, සසරින් අපිව එතර කරවන්න ඕන තරම් ඉන්නවා. අපි හොයන්නේ නැහැ. හොයන්නේ නැතුව කෙනෙක්ට දෙයක් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. උත්සාහයෙන් තොරව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. වීරිය කරන්න ඕන. ධර්ම මාර්ගය දියුණු කරගන්නට නම් අනිවාර්යයෙන්ම වීරිය කරන්න ඕන. නැත්තම් දියුණු වෙන්නේ නැහැ මේ මාවත. පොඩි කාලේ ඉඳලම, ඒක ලදරු කාලේ ඉඳලම අපි දරුවන්ට පුහුණු කරන්නේ කොහොමද? පුතේ සාදු කියන්න, බුදුන් වඳින්න, ඊට පස්සේ අම්මට තාත්තට වඳින්න, ඒ වැඩපිළිවෙල දරුවන්ට එතන ඉඳන් පටන් අරගෙන දිගටම ඒ දරුවන්ට තරුණ වියට එනකම්, තරුණ වියට ඒ ඔබන දශකයට ආවා කියලා ඒ දරුවන්ව අතාරින්න බෑ. ධර්මයත් එක්ක ඒ දරුවන්ව යවන්න ඕන. එහෙම නැති වුණොත් තමයි ඒ දරුවන්ගේ සසර ගමන වරදින්නේ. මේ ජීවිතේ වරදින්න පුළුවන්. මේ ජීවිතේ සමහර විට ඒ තරුණකම නිසා වැරදි වැඩවලට ගිහින් වරදින්න පුළුවන්. නමුත් එහෙම වරදින්නත් හේතු නෑ ධර්මයත් එක්ක යනවනම් ඒ දරුවෝ. ධර්මයත් එක්ක යනවනම් දරුවන්ට හරි මාවත කියලා දෙනවනම් දෙමව්පියන්ටත් පුළුවන් මේකට නැගගන්න, සසර දුකේ නැතර වීමේ නැවට දරුවන්ටත් පුළුවන්. ඇයි අද ගොඩාක් දරුවෝ හිතන්නේ මේ ජීවිතේ විතරයි තියෙන්නේ? තරුණයෝ තරුණියෝ ගොඩාක් හිතන්නේ මේ අද කාලා බීලා හෙට මැරිලා ගියත් හොඳයි. ඒක හොඳයි කියලා හිතනවා. පින්වත්නි භයානක තැනක මේ අපි ඉන්නේ. බලන්න මේ ටික කාලය තුල අපි වෙනස් වෙච්ච විදිහ බලන්නකෝ. අපේ මිනිස්සුන්ට හිතන්න තරම් දියුණු මනසක් ඇත්තෙම නෑ. මිනිස්සුන්ට හිතන්නෙම නෑ. විශේෂයෙන්ම මේ ඉන්න තරුණ ළමයින් ගොඩක් දෙනෙක් හිතන්නෙම නැහැ. ඒගොල්ලෝ හිතට ආපු දේ එක පාරින්ම කරලා ඉවරයක් කරලා දානවා. මැරෙන්න හිතුනොත් මැරෙනවා.
බලන්න මේ කියන්නේ ඒ තියෙන්නෙම පින්වත්නි පරිහානියේ ලක්ෂණ. ධර්මය අවබෝධ කරගන්න යන ගමනක අපට තේරෙනවා ඉදිරියට එන්නේ මහා භයානක කාලයක් එන්නේ. දැන් දැම්ම අපි මේකෙන් එතර නොවුනොත් ඉදිරියේදී පින්වත්නි අම්මා තාත්තා මරණ. මම මේ අද උදෑසන කාලේ ඒ එක්තරා මේ වැඩසටහනක් කළා. ඒ ගුවන්විදුලි නාලිකාවක මේ එතන මම ඒ නීතිඥතුමෙක් ඇවිල්ලා කියනවා, එතුමා කියනවා අම්මා මරපු දරුවෙක් මව මැරීම කියලා කියන්නේ මොකද්ද? ආනන්තරීය පාප කර්මයක්. ඒ නඩුවක් කියනවා දරුවා විසින් අම්මා මරලා ඒ දරුවා දන්නේ නැහැ ආනන්තරීය පව කියන එක. දැන් මේගොල්ලෝ හිතන්නේ ඕ අපි කියලා දුන්නට පස්සේ ගොඩාක් ළමයි හිතන්නේ අපි කියලා දුන්නම ඕවා මේ නිකන් මේ හාමුදුරුවන්ගේ කට කහනවට කියනවා, නිකන් හිතුමතේට කියනවා කියලා හිතන්නේ. බලන්න අන්ත පරිහානියක ලක්ෂණ, අවිද්‍යාවෙන් වැහිච්ච තරමක්, ප්‍රඥාව මොටවිච්ච තරමක්, දුර්වල වෙච්ච තරමක්. බලන්න රාගය නිසා මිනිස්සු කාම රාග දෙකට ඇලිලා එතනින් එහාට දෙයක් හිතන්නේ. මේක තමයි ජීවිතේ. මෙතනින් එහාට දෙයක් නැහැ. සුරාවක් දැක්කොත් ඒක බොනකන් අන්තිම සුරාව කියලා තමයි බොන්නේ මිනිස්සු. ඇයි එච්චරට මිනිස්සු ලොල්? එතනින් එහාට විෂන් එකක් නැහැ. ඒ කියන්නේ දැක්මක් නැහැ මේ මිනිස්සුන්ට. දැක්මක් තිබ්බනම් කවදාකවත් ඒ විදිහට හැසිරෙන්නේ නැහනේ. මේ මිනිස්සු මැරිලා ගිහිල්ලා ඉහළ තැනක ඉපදුනා නම් තව කමක් නැහැ කියමුකෝ. පහත්ම තැන්වල ඉපදෙන්නේ. පහත්ම තැනකට ගියා කියලා කියන්නේ ආයෙ එන්න බෑ. ආයෙ උඩ එන්න බෑ. පීනන්න බැරි එක්කෙනෙක් වතුර ගිලුණොත් එහෙම දෙපාරයි තුන්පාරයි උඩ එන්නේ, ආයෙ එන්නේ. එච්චර තමයි. තේරුම් ගන්න ඕන සසරේ දුකට වැටුනොත් අත දෙන්න මට බෑ. ඔබේ අම්මට බෑ, තාත්තට බෑ. අඩුම ගානේ මේ දරුවන්ට කියලා දෙන්න, මේ බෞද්ධ රූපවාහිනී නරඹන මේ අම්මලා හැමෝම දරුවන්ට කියලා දෙන්න අඩුම ගානේ බුදුහාමුදුරන්ටවත් බෑ ඇවිල්ලා බේරගන්න. බුදුරජාණන් වහන්සේටවත් බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා කම්මන් දල්ලං කින්ති කරෝමි දානේ. කර්මයේ බලවත් වීනම් මම කුමක් කරන්නද? බුදුහාමුදුර අපෙන් අහන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අපෙන් විමසනකොට අපට කොහෙද උත්තර? මිනිස්සුන්ගේ කර්මය බලවත් වෙනකොට පින්වත්නි ඒවට උත්තර තියෙන්නේ තමන් ළඟම තමයි. තමන් තේරුම් ගන්න ඕන මේක මහ භයානක එකක්. මේ මනුස්ස ජීවිතේ හිතන්න පුළුවන් හොඳට. විඥානය දියුණු වෙන්නේ මේ මනුස්ස ජීවිතේ හොඳට හිතන්න පින්වත්නි විඥානය දියුණු වෙන්නේ. දැන් බලන්න ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්ට ඒ දක්ෂතාවයේ නිසා එයාට යන්න පුළුවන් අර මං කිව්ව සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට එතනින් එයා හොයනවා නම් යමක් අනිවාර්යෙන්ම හම්බෙනවා. එයා හොයන්න ඕන. තථාගතයන් වහන්සේ සත්‍ය සෙව්වනේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරාවදීදී උන්වහන්සේ මහා සැප සම්පත් විඳින්මින් මේ සත්‍ය සෙව්වා. සත්‍ය හමු වුණාද? හමු වුණේ සැප සම්පත් මහා ගොන්නක හිර වෙලා හිටියත් සත්‍ය ලැබෙන්නේ නැහැ. දුක්ඛන්දරා මහා දුක්ඛන්දරාවක් වින්දා. හමු වුණාද? ඒත් නැහැ. හැම තැනකම මධ්‍යස්ත වෙන්න ඕන. හැම තැනකම ලෞකික වශයෙන් වේවා ආධ්‍යාත්මික වශයෙන් වේවා මැදට එන්න ඕන අපි. හරි මැද ඉන්න ඕනේ. එතන තමයි පින්වත්නි තමන්ගේ ජයග්‍රහණය තියෙන්නේ. දියුණුව තියෙන්නේ. කෙනෙක් ලෞකික වශයෙන් දියුණු වීමේදීත් මධ්‍යස්ත වෙන්න ඕන, ආධ්‍යාත්මීය වශයෙන් දියුණු වීමේදීත් මධ්‍යස්ත වෙන්න ඕන. ඒ කියන්නේ මධ්‍යස්තභාවය කියලා කියන්නේ මැදුම් පිළිවෙත අනුගමනය කරන්නට ඕන. ආහාරයක් ගත්තත්, රූපයක් බැලුවත්, ශබ්දයක් ඇහුණත් අපි ඕනවට වැඩිය සීමා වික්මවා ගියොතින් සීමා වික්මවා යන්න වෙන්නේ රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට මිනිස්සු යනවා. තණ්හාවේ කෙලවර කුමක්ද?
තණ්හාවේ කෙලවර පින්වත්නි, තමන් හදාගන්නවා විඥානය තුලින් එය සැපක් කියන එක. මහා දුකක් මිනිස්සු සැපක් කියලා අරන් දින විදිය බලන්න. හොඳට මෙනෙහි කරලා බලන්න. මිනිස්සු මහා දුක්ඛන්දරා දැන් සාමාන්‍ය මහා සැප සම්පත් විඳින මිනිස්සෙකුට ඔය පොඩි හෝටල් එකකින් ගිහින් කාලා ෆොටෝ එකක් ගහලා සමාජ මාධ්‍යයට මුදා හරින එක ලොකු දෙයක් නෙවෙයි. ලොකු දෙයක් නෙවෙයි. මහා සැප සම්පත් විඳින මිනිස්සෙක්ට ඒක ලොකු දෙයක් නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක් තමයි ඔතනට ගිහින් ඕක කරන්නේ. ෆොටෝ එකක් ගහලා සමාජ මාධ්‍ය වලට මුදා හැරලා එහෙම දෙයක් කරනවා. ඇයි මේ? අපි ෆොටෝ ටිකක් ගැහුවත් හොඳ මේක තෝරලා තමයි දාන්නේ මේ සමාජ මාධ්‍යයට. එතකොට අපේ හොඳම රූපේ මම මෙන්න මේ වගේ ලස්සනට ඉන්න මමත්වයේ පිනවීම අපි හැමදාම කරන්නේ ඕක නේද? මමත්වයේ පිනවීම. මම මේ උදාහරණයක් පැහැදිලි කරේ. ඒ මමත්වයේ පිනවන්න ගිහින් තමයි මෙච්චර දුකකටපත් උනේ. හිතන්න මේ මහා hina වෙලා අනිත් පැත්ත බලලා මේ පැත්ත බලනකොට අඬන්න හේතු 1000ක් හැදිලා ඉවරයිනේ. මහා සැපයක් විඳිනකොට හිතන්න ඕන පින්වත්නි, ඊළඟ මොහොතේ අඬන්න වේදනාවක් අනිවාර්යෙන් එනවා. ඔබට අත්දැකීම ඇති, අනිවාර්යෙන් එනවා. ඊළඟ මොහොතේ අඬන්න හේතු කාරණා 1000ක් නිර්මාණය වෙලා ඊට පස්සේ බිම පෙරලි පෙරලි ඉකි ගගහා අඬනවා. සතුටු වෙනවා, අඬනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි උම්මත්තකය කියලා අපි. සබ්බේ පුතුජනා යේව උම්මත්තක. සියලුම පුතුජනේ උම්මත්තකයලු. උම්මත්තක කියන්නේ පිස්සු. පිස්සු හැදිලාලු ඉන්නේ ඔක්කොටම. ඉතින් අපි දඟලනවා මේ නටන්නේ දුක උඩ කියන එක අපි දන්නේ නැහැ. නටනවා ඇත්තටම. නටන්නේ කුමක් උඩද? දුක උඩ. සසරේ දුක මේ ජීවිතේ නෙමෙයි. මේ ජීවිතේ ජරගොර මරු කියන තැන් වලින් අපි වැටෙයි. ජරගොර මරු කියන්නේ ජර කියන්නේ ලෙඩවීම, ගොර කියන්නේ වයසට යාම, මරු කියන්නේ මාරයාට ගොදුරු වීම අන්තිම තැන. ඕකටපත් වීම එච්චර ලොකු දෙයක් නෙමෙයි. ලොකු දෙයක් තමයි. ඒක එච්චර දෙන්නේ සසරේ දුකටපත් වුණොත් ඕකෙන් දුකටපත් වෙන තැනටපත් වුණොත් මොකද්ද වෙන්නේ ඔබට? ආයි බේර ගන්න බෑ. මහ පොළොවේ කූඹියෙක් වුණොත් පෑගිලා පොඩි වෙලා මැරිලා යයි. දැන් එහෙම පෑගෙන්න හේතුවක් දැන් නෑ හැබැයි. විඥානයේ සැකසුනොත් එතනට රසට ගිජු වෙලා දැන් ඔය කූඹි එන්නේ පැණි රසට හිතන්නකෝ. දැන් බලන්න සීනි බෝතලයක් කරලා තිබ්බොත් කූඹිට කියනවා සීනි බෝතලෙට. එතකොට ඔය සත්තු ඇවිල්ලා කිසිම මේකකින් තොරව ඒ අනුභව කරනවා ඒක. ක්ලාන්තය හැදිලා වැටලා ඉන්නවා. අපි සීනි බෝතලේ විසි කරලා දානවා ඔහොම සමහර විට සිංකයකට අල්ලලා හොදලා දාන ඔක්කොම මැරෙනවා. අපිත් කර්ම රැස් කරගන්නවා. බලන්න සසර දිග් ගැස්සෙන විදිය අපිත් කර්ම රැස් කරගන්නවා. ඔවුන් කරපු කර්මයට අපිත් හවුල් වෙනවා. බුදු පියාණන් වහන්සේ දැක්කේ මේක නොවේයිද? බුදුරජාණන් වහන්සේ දැක්කේ මේක. මේක දැකලා තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ මහණෙනි හරි බයයි. මේකට බය වෙන්න ඕන. මෙච්චර භයානක තැනකට පත් වුණොත් දැන් අපි දකින කුරුල්ලෝ, කිරිල්ලියෝ, ඊට පස්සේ මාළු, ඒ වගේ සත්තු ලස්සන්ට විසිතුරු විදිහට පියාපත් ගසනවා, නටනවා, බල්ලෝ පූසෝ වගේ සත්තු. හැබැයි ඒගොල්ලන්ගේ විඥානයේ තියෙන්නේ පවතින්නේ කොතනටද? පවතින්නේම යටට. කවදාකවත් ඔබ අහලා තියෙනවද සතෙක් මැරිලා ගිහින් සුගතියක උපන්න කියලා? ආලා තියෙනවා අපි දැන් කීපයක. කාන්තකාශ්‍යයා, ඔය ඊට පස්සේ පාරිලෙය වනේ හිටපු පාරිලෙය හස්තියා, පාරිලෙය වඳුරා, ඔය වගේ කීප දෙනෙක් තමයි මේ සුගතියට ගියා කියලා අපි නම් අහලා තියෙන්නේ. එතනින් එහාට අපි අහලා නැහැ කොතනකවත්. තිරිසං ලෝකවල තිරිසං සත්තු කිසි කෙනෙක් සුගතියට යන්නේ නැහැ මිය ගිහින්. කොහොම දුගතිගාමි වෙන්නේ? දුගතිගාමි වුණොත් ආයිනම් ගැලවෙන්න බෑ. නිතන්ට ඒ භයානක තැනටපත් නොවි ඉන්න තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. හරි භයානකයි මේක. තමන්ට තේ ඕනම අවධියක ඉන්නකොට තමන්ට තේරෙන්න ඕන. රජපුටුවේ ඉඳගෙන හිටියත් තමන්ට මේක භයානකකම දැනෙන්න ඕන. තමන්ට මේක භයානකකම තේරෙන්න ඕන.
ඒ තැන තේරෙනවයි කියල කියන්නේ පින්වත්නි ඕනම දෙයක් තමන් පිළිගන්න දක්ෂයි. කෙනෙක් කියන ධර්මකාරණාවක් වුණත් දැන් සුගතියට ගිහින් බලන්න සුගතියේ ඉන්නමා දිව්‍ය පුත්‍රයෝ දිව්‍යාංගනාව ඒගොල්ලෝ සෝවාන් ඵලයට පත්විච්ච අය. දැන් අපි අහලා තියෙනවා හැම පුරපසළොස්සක පෝය දවසකම සුධර්මා දිව්‍ය මණ්ඩපයේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ තැන්පත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒතර එදාට මේ එතන බණ කියන්නේ අනාගාමි බ්‍රහ්මරාජේ. අනාගාමියෝ සකදාගාමි බ්‍රහ්මරාජේ හරි දෙවියෙක් හරි තමයි බණ කියනවා කියලා කියන්නේ. එතකොට මේ දිව්‍ය පුත්‍රයා හෝ බ්‍රහ්මරාජයා හෝ බණ කියනකොට මේ බණ අහන්න එදාට එනවලු ඒ අරමුණ පාදක කරගන්න. ඒ කියන්නේ විඥානේ ඒ දක්වා වඩපු ධර්ම මාර්ගේ වඩපු අය. ඔබට කියන්නේ අඩුම තරමේ ආත්ම හතකින්වත් ඕක දකින්න. සෝවහන් ඵලයේ ලබන්න උපරිම ලැබලා ආත්ම හතයිලුනේ යන්නේ. ඉතින් ඒ දියුණු කරගන්න මනසක් ලබන්න. දෙවියන් අතරට ගිහින් හරි එතනින් හරි නිදහස් වෙන්න මනසක් ලබන්න. දැන් ඉඳන්ම උත්සාහ කරන්න ඕන. වයස ගියා කියලා හරියන්නේ නැහැ. උත්සාහ නොකර ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඉඳන්ම උත්සාහ කරන්න ඕන. හොඳම දේ තමයි පින්වත්නි. හොඳම දේ තමයි හුදකලාව තමන්ට තමන්ව තේරුම් ගන්න එක. තමන්ව ඉස්සලා තේරුම් ගන්න. අපි ඔක්කොම අනුන්ගේ දේවල්නේ හොයන්න යන්නේ. තමන්ගේ දේ හොයාගෙන තමන්ව තේරුම් ගන්න නෑනේ අපි. තමන්ව තේරුම් ගන්න ඕන. තමන් ඉන්න තත්ත්වේ මොකද්ද? මම කරගෙන යන වැඩපිළිවෙල මොකද්ද? මම ඉන්නේ රාගිකවද? නැත්තම් ලෝභාධිකවද? නැත්තම් ද්වේෂාධිකවද? නැත්තම් මෝහාධිකවද කියලා තේරුම් ගන්න ඕන. අන්ධබාල පෘතජන ස්වභාවයේ තේරුම් නොයන තාක්කල් පින්වත්නි මිනිස්සුන්ට මේ සසර දුකින් මිදෙන්න බෑ. කෘතඥ භාවයේ තේරුම් යන්න ඕන. කියන්න පුළුවන් ආ මම සෝවහන් මම සකදාගාමි දැන් ඔය කියන අයින්නේ උන තරම්. කියන්න පුළුවන්. තමන්ටවත් අඩුම ගානේ නින්දට යනකොට වැසිකිලි කැසිකිලි යනකොට ඒක අපි නිදහස ඉන්න වෙලාවල්නේ. ඔළුව මයින්ඩ් එක ෆ්‍රී තියන් ඉන්න ටයිම් මේ. ඒ වගේ වෙලාවකදීවත් හිතන්න පොඩ්ඩක් තමන් මේ කාටද බොරු කරන්නේ? තමන්ටම නෙමේ බොරුව කරගන්නේ. තමන්ට තමන්ගේ විඤ්ඤාණයට මේ බොරුව කරගන්න. නැවත උපතක් තියෙන බව තමන් දන්නවනේ හිනා. මැරෙන මොහොතේ තමයි පින්වත්නි ඔය ඔක්කොම ආරම්භණේ වෙන්නේ. මැරෙනකන් ඉන්න එපා. අපේ මිනිස්සු නිවන් දකින්නේ මැරෙනකන්. ඒ කියන්නේ මැරුණට පස්සේ මරණ දැන්වීමට විතරක් නිවන් දැකීම කියන එක සීමා කරලා තියෙනවා අපේ මිනිස්සු. මාර වැඩක්. ඒ කියන්නේ අර මරණ දැන්වීම දැන් මම යෝජනා කරනවා මරණ දැන්වීමට දාන්න ඕන නිවන් සැප ලැබේවා කියන එක නෙවෙයි. ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දේවල් ටික පොඩ්ඩක් බලලා ඉවර වෙලා මරණ දැන්වීමට අදාළ වාක්‍ය ගහන්න ඕන. ඈ එක්ක අපාසුව ලැබේවා නැත්තම් මේ සුගති සුව ලැබේවා හරි එහෙමද? නිවන් දැක්කේ නැහෙනේ කවුරුත්. නිවන් දැක්කනම් ජීවත් වෙලා ඉන්නකම් වැරදිම කරලා පහත්ම විදිහට හැසිරිලා එහෙම ජීවත් වෙලා ඉඳපු අය නේ මේ නිවන් දැකලා තියෙන්නේ. අනික මිනිස්සුන්ට මොකක්වත් නැහැ. මරණ දැන්වීම ගහන්නේ මේ හොද්දට මේ ජීවිතේ අර ඒ කියන්නේ පව්කම් කරගෙන වැරදි වැඩ කරගෙන ජීවත් වෙච්ච අයට පෝස්ටර් බැනර් කටවුට් මරුණට පස්සේ යන පාර පටන් ගන්න තැන ඉඳන්ම බැනර් පටන් ගන්න තැන ඉඳන්ම දාලා දිග්ගට හරහට ඉතින් නිවන් සැප ප්‍රාර්ථනා කළා. එහෙම මේ පැතුවා කියලා නිවන් සැපක් ලැබෙන්නේ නැහැ පින්වත්නි. මිනිස්සුන්ට නිවන් සැප පතලා ලබන්න පුළුවන් නම් එහෙනම් දැන් ඔය අර මේ මම දැක්ක සමාජ මාධ්‍යවල නිවන් සැප පතන පැතිල්ල ඈ සියලුම මේ දේශපාලකයන් නිවන් සැප පතනවා අපේ මිනිස්සු. එතකොට ඒ පතන පැතිල්ලට ඔය ඔක්කොම නිවන් දකි ඔය ඔක්කොම අපායේ දුගතිය. මම මේ කාටවත් වෛරයකින් ද්වේෂයකින් තරහක් පිරිමහන්නවත් එහෙම කියනවා නෙමෙයි. ඇත්තටම තමන් තේරුම් ගන්න ඕන තමන් ඉන්න තත්වය තමන් ඉන්න තැන මම මොන වගේ තැනකද ඉන්නේ කියන එක. හෘද සාක්ෂියට වංකව නිවන් දකින්න බෑ කිසිම කෙනෙක්ට.
නිර්වාණය තියෙන්නේ පින්වත්නී හදවතේ. හදවත කියලා කියන්නේ මේක අර ආගම තියෙන්නේ අපේ. දැන් මේ ඔයගොල්ලෝ අදහන බුද්ධාගම තියෙන්නේ ඔයගොල්ලන්ගේ පිරිසිදුම තැනකනේ තියෙන්නේ. හාඳුරු කෙනෙක් වැරද්දක් කරලා දැක්කොත් එහෙම ඔයගොල්ලෝ කෑ ගහනවා. ඔයගොල්ලෝ කියන චීවර දාරියා වැරදි කර කියලා බයිනවා. ඊට පස්සේ සාසනේ මොකක් කරේ අවකන පිළිමෙට අර පහුගිය දවස්වල අපි දැක්ක චීවරයක් පළඳලා තිබුණා. ඒකට කට්ටිය හරියට කෑ ගැහුවා. මේ ආගම කියන තැන තියෙන්නේ පුඩිම තැනක. ඒ කියන්නේ පුඩිම තැනක කියලා කියන්නේ හදවතේ පිරිසිදුම තැනක තියෙන එකක් මේ. නිවන තියෙන්නේ පින්වත්නි ඊටත් වඩාම පිරිසිදු තැනක තියෙන්න ඕන එකක්. කලබල වෙන්න එපා. කිසිම දෙයකට මිනිස් ඕන දෙයක් කියයි කරයි අපේ ජීවිතවලට එක එක දේවල් කරන්න බලයි. අපි යන මාර්ගය අවුරන්න බලයි. වළක්වන්න බෑ. තමන්ට අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට යන එක කිසිම කෙනෙක්ට වළක්වන්න බෑ. ඇයි දැන් කුසලය දියුණු කරගෙන මඟ වඩන කෙනෙක්ගේ මාර්ගය අවුරන්න බෑනේ. බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධත්වයේ ඉල්ලුවා දේවදත්ත හාමුදුරුව. දේවදත්ත හාමුදුරුව කිව්වයි කියන්නේ අජාසත් කුමාරයාට ඔබ බිම්බිසාර රජතුමා මරලා පියමහරජු මරා බුදු මේ රජ වෙන්න මම බුදුන් මරා බුදු වෙන්න. එයා හිතුවේ මොකද්ද ඒක? එයා හිතුවේ ඒක නිකන් පදවියක් කියලා හිතුවේ. පදවි නෑ. පදවි දීලා පිරිමහන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැන් ඔය පදවි දුන්නා. ඒ කියන්නේ මහා ශ්‍රාවක පදවි දුන්නා. නමුත් ඒ පදවිය දුන්නේ සාසනේ මතු ආරක්ෂාව පිණිස. ඒ තථාගතයන් වහන්සේ බිරිනිවන් පෑවට පස්සේ ධර්ම සංගායනාවකින් පටන් ගත්තනේ මේ සාසනය නැවත ආරම්භ වුණානේ. කස්සප මහ රහතන් වහන්සේ මුල් වෙලා උන්වහන්සේ විනය ධර්ම සංගායනාව කරලා මේ සාසනය නැවත ආරම්භ කළා. අරගෙන නැවත ආරම්භ කළා කියන්නේ විසිරිච්ච මල් ගොඩ එක්තැන් කරලා එක වට්ටියක් හදලා බාර දූර්ය කාර්යයක් උන්වහන්සේ කරා මහා කස්සප මහ රහතන් වහන්සේ. එතකොට මේ අපි කියමු කාට හරි පදවියක් දීලා මේ සාසනය හරි මෙයා නිවන් දැක්ක කියලා කියනවා. ඒකේ පදවි දීලා පිරිමහන්න පුළුවන් සාසනයක් නෙවෙයි පින්වත්නි මේ සාසනය. මෙතනදී අපිට තියෙන්නෙම මම හදා ගන්න ඕනේ මම ඉන්න තැන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ආත්මාර්ථකාමීත්වය. නැතුව නිකන් මිනිස්සුන්ට වලකපලා අල්ලපු ගෙදර මිනිස්සුන්ටත් වලකපලා අල්ලපු ගමේ මිනිස්සුන්ටත් වලකපලා එහෙම එකක් නෙවෙයි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ පින්වත්නි. ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ තමන් තමන්ගේ ගමන හදාගන්න එක, නිවන් දකින මාවත හදාගන්න එක, දුක නැති කරගන්න තනි තනිව උත්සාහ කරන එක. බුදුරජාණන් වහන්සේ වදාළේ තනි තනිව වීරිය කරන්න, තනි තනිව වීරිය වඩන්න. එහෙම වීරිය වඩන කෙනෙක්ට තමයි පින්වත්නි පුළුවන් සදහටම මේ සසර දුකින් එතර වෙන්න. දැන් එහෙනම් ඔබ බලන්න ඕන ඔබ කොහොමද වීරය කරන්නේ, තනි තනිව උත්සාහ කරන්නේ කොහොමද කියන එක ඔබ බලන්න. මේ සසර දුකින් මිදෙන්න අඩුම තරමේ මම පොඩ්ඩක් හරි උත්සුක වෙලා දින්නේ, මේකට අවතීර්ණ වෙලා දින්නේ මේ ගමනට. ධර්මය කියන්නේ ඒකනේ. ධර්ම මාර්ගයට පොඩ්ඩක් හරි පිළිපන්නද ඔබ? ප්‍රතිපදාව තුළ ඉන්නවද ඔබ? පටිච්චසමුප්පාදේ අඩුම ගානේ අවිද්‍යාව දුරු කරගන්න ඔබ බැඳිලා දින්නේ දැන් මේ වෙලාවේ ඇවිල්ලා දින්නේ මේ මාර්ගයට කියලා මෙනෙහි කරන්න. එතකන් සසරින් මිදෙන්න බෑ. අපි කොච්චර දේවල් කිව්වත් ඔය මේ ජීවිතේ සසර දුකින් මිදෙන්න බෑ අපිට. කොහොම කරත් කොහොම කිව්වත් මේ මිදෙන මාවත පොයින්ට් එක අල්ල ගන්න ඕන අපි. අල්ලගත්තට පස්සේ තමයි මේ සසර දුකින් සදහටම මිදෙන්න පුළුවන් මාවත හදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අද දවසේදී බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ පින්වත් ඔබ විසින් මේ දීපු ධර්ම දායාදය ලෝකයාටම අහන්නට, ලෝකයාටම දකින්නට මේ විදිහට ප්‍රචාරය කරවන්නට යෙදුණා. ඒ වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කළ දෙහිඕවිට මල්වරුසාවේ පදිංචි නන්දා ජයතිලක පින්වත් මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස විසින් එයත්තන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වුණා යුජී ජයතිලක පියාණන් වසර දෙකකට පෙර පරලෝසපත් වෙලා තිබෙනවා පාඨශාලාචාර්යතුමෙක් වෙච්ච
එතුමියට එතුමාට පින් අනුමෝදන් කරන්නට. එවගේම සුගතදාස පෙරේරා පියාණන්ට, ලීලා විජේවර්ධන මෑණියන්ට, පියදාස සේරසිංහ පියාණන් ඇතුළු මියගිය සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ මළගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මදානයෙන් රැස්කරගත් සියලුම පින් ඒ මියගිය අපේ ආදරණීය මෑණිවරු පියවරු සුවසේම අනුමෝදන් වෙලා එයාගේ පරලොව ආයති භවයන් සුඛී සුවපත් භාවයටම පත් කර ගනීවා. ඒ වගේම බෞද්ධ රූපවාහිනී වැනි උතුම් රූපවාහිනියක් ආරම්භ කළ සැම හිත සුව පිණිස කටයුතු කළ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසු අතිපූජනීය දරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේට, ඒ වගේම මීට වසර 20කට පමණ ඉහතදී අපවත් වී වදාළ ගංගුඩවිල සෝම ස්වාමින් වහන්සේ වැනි මහා අතිවරයාණන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ විහාරාධිපතිව වැඩවිසු පියදස්සී නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කොටගත් සියලුම ස්වාමින් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ නමින් අප නමින් සංසාරගතව මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණු අපගේ වීරෝදාර රණවිරුවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මළගිය සියලුම ඥාතීහු ප්‍රාර්ථනීය බෝධිවලින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා අරුණ ජයතිලක මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පවුලේ අනෙකුත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අරුණ ජයතිලක මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් ධර්ම දායාදේ අනන්ත ආශිර්වාදේ තුමට ආශිර්වාදේ පිණිසම වේවා. පවුලේ මේ ධර්ම ශ්‍රවණය කරන්න මේ මැදිරි පරිශ්‍රයට සහභාගී වෙච්ච සියලු දෙනාටමත් මේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන රන්දි උසහ රුමෙත් යන දරුවන් දෙන්නට ආශිර්වාද කරමින් මේ දරුවෝ දෙන්නගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකමත්භාවයට පත්වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ දරුවන්ට යහපත් අනාගතයක් උදා වේවා. ඒ කඩයින් විභාගය ඉහළින්ම ජයගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේදී දෙහි ඕවිට මල්වරුසාවේ පදිංචි නන්දා ජයතිලක පින්වත් මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස මේ ධර්ම දානය මුළු ලෝකයාටම බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලබලා දුන්නේ. මේ වටිනවා, අපි අගය කරනවා. එසේනම් මේ රැස් කරගත් සියලු පින් සම්මාදිට්ඨික දෙදෙවලවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ, බ්‍රහ්මලෝක 20කට අධිපති සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු සම්මාදිට්ඨික දේව මණ්ඩලයේ සියලු දෙව් බඹ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ ආශිර්වාදය, දේව කරුණාව, රැකවරණය, ආරක්ෂාව අපි හැම දෙනාටම ලැබේවා. දෙවියෝ පතන බෝධියකින් උතුම් අම නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙමු. මියගිය සියලු ඥාතීන්ටත් පින් දෙමු. අපි හැම දෙනාම ගාථා සජ්ජායනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාවකං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, මේ වෙලාවේ අපි කල්පනා කරගනිමු බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තිලෝගුරු අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්භීර රමණීය උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඔබ විසින් ශ්‍රවණය කරගන්නට යෙදුණා. ඒ වෙනුවෙන් මේ වෙලාවේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ විදිහට දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනේ දෙහි ඕවිට මල්වරුසාවේ පදිංචි නන්දා ජයතිලක මෑණියන් ඇතුළු පවුලේ පිරිස.
නන්දා ජයතිලක මෑණියන්ටත් ඒ පවුලේ දූදරුවන් ඇතුළු ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච සෑම සියලු දෙනාටම මේ කුසල් ඒකාන්තයෙන් ආශිර්වාදයක්ම වේවා. ඔබ හැම දෙනාටම සියලු යහපත උදා වේවා, සැනසුම උදා වේවා, සෞභාග්‍ය සම්පත්තියම උදාපත් වේවා. එවැගේම බෞද්ධ රූපවාහිනියේ වත්මන් සභාපති දුරන්දර, එවැගේම කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති අප කල්යාණ මිත්‍රවර අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක පින්වත් ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. විහාරවාසී පූජනීය මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබිලා උන්වහන්සේලාගේ සියලු ශාසනික ජීවිතයේ දියුණු වේවා. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ, ගුවන්විදුලි නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට මේ ආශිර්වාදය ලැබේවා. ඒ හැම දෙනාගේමත් ප්‍රාර්ථනාවන් සියල්ලන් ඉටු වේවා කියලා අපි ආශිර්වාද කරමින් සහභාගී වුණ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබී සියලු යහපත උදාපත් වේවා. බෞද්ධ රූපවාහිනිය නැරඹු ලක්වැසි, ලෝවැසි සියලු දෙනාටමත් මේ ආශිර්වාදය ලැබී ඔබ හැම දෙනාටම සියලු යහපතම උදාපත් වේවා. උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ, දළදා හාමුදුරුවන් වහන්සේගේ, ද්‍රෝණයක් මහා ධාතුන් වහන්සේලා වැඩවසන ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම පින්වත් හැමෝටම ලැබේවා. අවසන අප හැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය සියලුම ඥාතීන්ටත් අපි හැම දෙනාටම මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් මේ සසර දුකින් මිදී මේ සියලු කෙලෙස් බරින් නිදහස් වී අජර වූ අමර වූ නිවනම ලැබ සැනසෙන්න පාරමිතා දානයක්ම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.